सुबह संध्या वक्केवा माध्यवेदी हितवतुन हितवतीनी विशेषम जातिक जन बलवेगे नीतिज्ञो लेस अपी मे माध्य हमु केंदवन अददिने तीरने कले उप दन्नवा जयंत कटगुड मंत्रीवरया विसिन मेरटे नीति बलयात प्रजातंत्रवादयात अमु अमुए उल्लंघनय वेन पनत केटुम पतक सभागत कल्ला तीन එතකොට පළමුවෙන්ම කියන්න ඕනේ මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී මේ නීතියේ බලය උල්ලංඝනය කරන මේ පනත් කැටුම්පත අපි අභියෝගයට ලක් කරනවා ඒක ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉස්සරහාට අපි යනවා කියන කාරණාව මුලින්ම මතක් කරමින් මේ සම්බන්ධයෙන් කිසියම් අදහස් ප්‍රමාණයක් ඉදිරිපත් කරනවා විශේෂයෙන්ම අපි දන්නවා දැන් මේ ජනවරමක් නැති ආණ්ඩුව දැන් උත්සාහ කරමින් ඉන්නේ ජනවරමක් නැතුවම තව තව දිගු ගන්න දිගුවක් ලෙස එහාට අරගෙන යන්න අපි දන්නවා ප්‍රාදේශීය සභා නගර සභා මහනගර සභා වලට ජනතා බලයක් දැන් නැහැ ඒක කාලය ඉක්ුත් වෙලා ඒ ඉක්ුත් වෙච්ච කාලය ඇතුලේ නාම යෝජනා පත්‍ර කැඳවලා නාම යෝජනා පත්‍ර ටික දැන් සීස් කරගෙන ඉන්නවා एवा मुद्रणालाधिपति के बारे मैथ्युवर्ण कमीसम यटते मुद्रणालाधिपति वगेम महाभांडागारे लेखनुत् निर्धारी मट्टमिनुत् देशपालनाधिकारियात् दंग एक एटिक त्यागने इन तकोट दंग एक एकट इदिरि क्रियावलिया नहगियला आंडुएंग योजना कर इवगेम तमय पलाट सभा काले इकमेला दंग अवृद्धु पहाकट आसन्न काल्यक वेनो एके पलाट सभा तुले जनवरमक पेन्नला ने बदन्नवा अग्रामात्यवरे अहिमिवीमत् एक्क महिंद राजपक्ष तमंगे पुट्टुवेन यनकोट कैबिनेट मंडले विसिरेनवा एकत् एक्क पार्लिमेंतुवट तीन जनवरम अवसी उना ईये दवस वेनकोट जनाधिपतिवर दूरें गिहिला गोटाबे राजपक्ष मे जनवर मकने रणिल विक्रम सिंह पुटुट वर्षकिन इतकोट पलात्पालनायतन वोल पलाट सभा वोल पार्लिमेंतु जनाधिपतिवर दूरे गत्तट पासे जनवर मकने आयतन हतरक दम्मे पवत्तगने आना එතකොට ජන වරමක් නැති ආයතන හතරක් ඉස්සරහට යන්නේ කාගේ වරමින්ද? එතකොට ජන වරම උරගා බලන්න තීච්ච අවස්ථාව මොකද්ද උනේ? ජන වරම උරගා බලන්න තීන අවස්ථාව ආණ්ඩුව කකුල් මාට්ටුවක් දැම්. මොකද්ද ආණ්ඩුව කිව්වේ? ආණ්ඩුව පැත්තෙන් කිව්වා රට අමාරුවක ඉන්නේ සල්ලි නැතුව ඉන්නේ ඒක හින්දා මැතිවරණ තියන්න බෑ කියලා. අපි කියනවා දැන් එහෙම තියෙන තත්ත්වයක් ඇතුලේ මේ කැටගොඩ මන්ත්‍රීවරයා යෝජනා කරනවා මොකද්ද සපුර අවුරු දැන් වර්ෂයක් සම්පූර්ණ වෙලා තියෙන වේලාවක පළාත් පාලන ආයතන කල් ගිහිල්ලා අමාත්‍යවරයාට බලය තියෙනවායි කියලා තමන් හිතන කාලයකට කල් දාන මේවට hina වෙන්න ඕන කොතනින්ද කියන එක පිළිබඳව අපට හරි ගැටලුවක් තියෙනවා දැන් මෙතරම් අදේශපාලනික තීරණයක් ගන්න කොන්දක් තිබුණේ කොහොමද අපි මේක හොයලා බලුවා ඇයි කියලා අපි දන්නවා මේ උවමනාව රනිල් වික්‍රමසිංහගේ මේ උවමනාව බැසිල් රාජපක්ෂගේ මේ දෙදෙනාගේ ඒ ඇයි ඡන්දයක් තිබ්බොත් ඒගොල්ලන්ට ඡන්ද නැහැ ඡන්ද නොතියා යන්න ක්‍රමයක් බලනවා එතකොට චන්දනතියා යන්න ක්‍රමය දැන් යෝජනා කරනවා විසිරෙච්ච පළාත් පාලන ආයතන වල සබිකයෝ යලි කැඳවන්න. එතකොට සබිකයන් යලි කැඳවන්න මොනතරම් හිඟන දේශපාලන තීරණයක්ද? මොනතරම් කඩප්පුලි වැඩක්ද? මේක ප්‍රජාතන්ත්‍රවාදී පැත්තෙන් ගත්තොත් මොනතරම් ප්‍රජාතන්ත්‍රවාදී මිනිසුන්ට අහිමි වීමක්ද? නීතිය හා විධානය පැත්තෙන් ගත්තොත් මේක ආණ්ඩුකම ව්‍යවස්ථාවත් පළාත් පාලන මැතිවරණ පනතත්
ප්‍රාදේශීය සභාපන්ත නගර සභාපන්ත මහා නගර සභාව අමු අමුවේ උල්ලංඝනය කර. එතකොට මේ තරම් කඩප්පුලි තීරණයක් ගන්න ආණ්ඩුවට හයියාවේ කොහොමද? මේ තරම් කඩප්පුලි තීරණයක් ගන්න ආණ්ඩුවට හයියාවේ ආණ්ඩුව දවසින් දවස දවසින් දවස තමන් ජනප්‍රියත්වයෙන් අඩු වෙවි යනවා. ඕනනම් බලන්න ඊයේ දවසේ පවත්වපු ආසන සමුළු දිහා. ඈ අපි පැවැත්තුව වත්තල ආසන සමුළුවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමගි ජන බල වේගය එක්සත් ජාතික පක්ෂය තැන් තැන් වල ගිහිල්ලා මන් දැක්කා සමුළු තියනවා. හරි සමහරුන්ගේ ආණ්ඩු බලය හොබවන මේ එක්සත් ජාතික පක්ෂයේ සමුළු අතේ ඇඟිලි ගන්නට හිටි. හරි ඉතින් ඒක නිසා දැන් ඒගොල්ලෝ හරිම තීරණයකට ඇවිල්ලා තිනවා. මොකද ඒ තීරණය ජනවරම උරගා බලන්නේ නැත. ජනවරම උරගා බලපු තැන ඒගොල්ලන්ට යථාර්ථය ඔප්පු වෙනවා ඇත. ඒක නිසා ජනවරම උරගා බැලීමකින් තොරව පාලන බලය එහාට ගෙනියන්නේ කොහොමද කියන කාරණාව තමයි මේ බලන්නේ. නැත්තම් ඇඳුමක් ඇඳගත්තු මිනිහෙකුට පුළුවන්ද මේ විසිරිච්ච පළාත් පාලන ආයතනවල සභිකයෝ යලි කැඳවන්න? ඇයි බැසිල් රාජපක්ෂ ඒ තරම් බංකොලොත් වෙලා, රනිල් වික්‍රමසිංහ ඒ තරම් බංකොලොත් වෙලා? මොකද මැතිවරණ තියන්න සල්ලි නැහැ කියන ආණ්ඩුව දැන් යලි කැඳවුවොත් එහෙම මේ පළාත් පාලන සභිකයන්ට කොපමණ වැටුප්පා වේතන ප්‍රමාණයක් ගෙවන්න වෙනවද? හැබැයි එතකොට ඒකට සල්ලි දෙන්න ලෑස්තිද බැසිල් රාජපක්ෂ? මේ පට්ට බොරුවක්. අපි හොයාගෙන තිනවා රනිල් වික්‍රමසිංහ, ඔයා මතක තියාගන්න. ඔයාට එරෙහිව දෝෂාභියෝගයක් ගේන්න ඕන නම් අපි ගාව වඩු තිනවා. මොකද්ද ඒ කාරණේ? ඔයා මේ ඡන්දේ කල් දාලා තියන්නේ සල්ලි නැති නිසා කියලා. අපි මහා භාණ්ඩාගාර ලේකම්ගෙම්ම අරන් තිනවා ලේඛනයක්. මහා භාණ්ඩාගාරේ ආදායම අතිරික්ත ආදායම කෝටි 2000 ගානක් තිබිලා තිනවා ජනවාරි මාසේ. කෝටි 6000 ගානක අතිරික්ත ආදායමක් තිබිලා තිනවා මාර්තු මාසේ, පෙබරවාරි මාසේ. එතකොට මැතිවරණ කොමසාරිස් ඡන්දේ තියන්න ඉල්ලන්නේ මිලියන 100යි. හරිද? අපි ගාව නීත්‍යානුකූල ලේඛන තියෙනවා රනිල් වික්‍රමසිංහ. ඒකින්ද ඔයා ඔය කියපු බොරුව අතේ මාට්ටු වෙලා දැන් තියෙන්නේ. දැන් හත්පලේ ගාගෙන රනිල් වික්‍රමසිංහ. හරිද? අපිට ඕනම අවස්ථාවකදී දෝෂාභියෝගයක් රේස් කරොත් රනිල් වික්‍රමසිංහට විරුද්ධව මුදල් නැමැතිවරයා ලෙස අපි ගාව බඩු තියෙනවා. ඉතින් දැන් මේ අතේ මාට්ටු වෙච්ච ආණ්ඩුව දැන් කල්පනා කරනවා මොකක් හරි වෙට්ටුවක් දාලා මේ පළාත් පාලන ආයතන ටික යලි කැඳවා ගන්න. ඇයි? පොහොට්ටුවේ බලය තියෙන්නේ එතනයි කියලා බැසිල් විශ්වාස කරනවා. ඇයි? ඒගොල්ලන්ට අතිම පෞගිය මැතිවරණයක ඔය දැන් විසුරුවා හැරීමට නියමිත චිත්‍ය පළාත් පාලන ආයතනවල අතිමහත් බහුතරයක සභාපතිවරු පොහොට්ටුවේ තමයි. ආණ්ඩු පක්ෂය හෙබෝපු ආණ්ඩුවේ බලය තිබුණේ. දැන් ඒව අහිමි වෙලා තියෙන්නේ. දැන් ඒව සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරොත්, ලිට්මස් පරීක්ෂාවක් කරොත් ඡන්දයක් කරා සම්පූර්ණ මේ පළාත් පාලන ආයතනවල බලය ජාතික ජන බල වේගයට එනවා. ඒක වළක්වන්න බෑ. හරි, අතිමහත් බහුතරයක බලය ජාතික ජන බල වේගයට එන බවට සක්සුදක්සේ විශ්වාසයක් මේ රටේ ජනතාව තහවුරු කරලා තියෙනවා. එවන් වටපිටාවක් ඇතුලේ බැසිල් රාජපක්ෂ කල්පනා කරනවා, රනිල් වික්‍රමසිංහ කල්පනා කරනවා කොහොමද තව වෙට්ටුවක් දාලා එහාට යන්නේ. ඒ වෙට්ටුව තමයි මේ ලැජ්ජ නැතුව පාර්ලිමේන්තුවට ජයන්ත කැටගොඩ හරහා එන්නේ. කැටගොඩ කියන්නේ එයාගේ බඩියනේ. එයාගේ බඩිය හරහා මේ දාලා තියෙන මේ ලැජ්ජ නැති යෝජනාව. අපි නිගමන දෙකක් දෙනවා. මේ පනත් කෙටුම්පත අපි පරාජය කරන්න ලෑස්ති. අපි පරාජය කරනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉස්සර අපි පරාජයට පත් කරනවා. මේ වැනි යෝජනාවක් කිසිසේත්ම නීතියක් බවට පත් වෙන්නේ නැති බව අපට පූර්ණ විශ්වාසයක් තියෙනවා. අපි ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. අපි ලබන බදාදා වෙනකොට ජාතික ජන බල වේගය ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම දාන. පෙත්සම් එකක් නෙවෙයි, පෙත්සම් තුනක් දාන්න සැලසුම් කරලා තියෙනවා. ඒක නීතිය පැත්තෙන් එහෙම යන අතරවාරේ අපි ජනතා බලය ගොඩනගලා, හරිද, ජනතා බලය ගොඩනගලා
මේ පනත් කෙටුම්පත් පරාජයටපත් කරන කොහොමද කියලා අපෙන් අහයි. ඇයි ඒගොල්ලන්ට බහුතර බලය දීනවන්නේ නැහැ? ඒ බහුතර බලය තියාගෙන ගෙනාපු පනත් කෙටුම්පත් කීයක් දැන් හංගගෙන ඉන්නවද පෙට්ටගමේ? කොයිද? ත්‍රස්තවාදයේ වැලැක්වීමේ පනතර ගෙනාපු ත්‍රස්ත විරෝධී පනත දැන් කොහෙද තියෙන්නේ? විජේදාස රාජපක්ෂ කෙනා උපන්ත මහා ලොකුට දැන් ගෙනාවා IM ප්‍රොපෝසල් එක යටතේ දැන් මේක දාන්න පුළුවන් කියලා. දැන් අපි අහනවා කොහෙද කියලා ඒක? නෑ අකුල ගන්න සිද්ධ වුණා. නේද? ඊට පස්සේ විකාශන අධිකාරී පනත මාධ්‍ය මර්ධනය කරන්න ගෙනාවි. දැන් කොහේ ඒක? නෑ ඒව අකුල ගන්න සිද්ධ වුණා. අධිකරණ අපහාස පනතක් කියලා තව එකක් සැරිසරනවා. ගේන්න කියන්නකො. හරි. මේ හැම එකකින්ම බලන්නේ ජනතා මතය යට කරලා වෙන පැත්තකින් ඒගොල්ලන්ගේ ක්‍රියාවලිය ඉස්සරහට අරගෙන යන. අපි එකක් කියනවා සාතික කළා කවුරු බලාගෙන හිටියත් ජාතික ජන බලවේගය මේකට ඉඩ දෙන්නේ නැහැ නැති බව මතක තියාගන්න. විශේෂයෙන්ම ජාතික ජන බලවේගයේ නීතිඥයෝ ලෙස අපි මේ රටේ ජනතාවට වගකීමෙන් කියනවා මේ ඊනියා පඩංගු මේ බිල් මේවා ප්‍රජාතන්ත්‍රවාදයක් නෙවෙයි, මේ රටේ ජනතාවගේ වරමත් නෙවෙයි. ඒක නිසා අපි මේවා පරාජයට ලක් කරන්න ලෑස්ති. මේ දේශපාලන හිඟන තීරණය තේරුණාද? මේ හිඟන දේශපාලනයක් මේ බැසිල් රාජපක්ෂ කරන්නේ, හිඟන දේශපාලනයක් මේ රනිල් වික්‍රමසිංහ කරන්නේ. මේ වගේ අපි කියනවා දේශපාලනය කරන්න මේ වගේ හිඟන තත්ත්වයට පත් වෙන්න එපා. මොකද්ද? අර්බුදකාරී තත්ත්වයක් පැවති වෙච්ච වෙලාවක කල් දාන්න පුළුවන් කියලා පළාත් පාලන ආයතන. මොකද්ද මේ අර්බුදේ? අර්බුදේ තමයි සල්ලි නැතිකම නෙවෙයි, ඒගොල්ලන්ට ඡන්ද නැති එක අර්බුදේ. කවද හරි දවසක ඡන්ද පෙළ ගැහෙනකම් අර විසිරිච්ච පළාත් පාලන ආයතන ටික යලි කැඳවන්න. මොන තරම් හිඟන තීරණයක්ද? දේශපාලන හිඟන්නෝ. තේරුණාද? ඒකින්ද ගෞරවනීය දේශපාලනයක් කරනවා නම් කරමු. අපි කවදාකවත් මේ රටේ නීතියේ බලයට අත තියන්න ඉඩ දෙන්නේ නැහැ. මේක තනිකර නීතියේ බලය අභියෝගයට ලක් කරන ගැසට් පත්‍රයක්. මේ ගැසට් පත්‍රයට නීතියේ බලයක් නැති බව මගේ උගත් මිත්‍රයා පැහැදිලි කරයි. එතකොට මේකට නීතියේ හයියක් නැහැ, නීතියේ බලයක් නැහැ. බලයක් නැති එකකට ගෙනල්ලා පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න හදනවා. ඒකට කිසිසේත්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉඩ දෙන්නේ නැති බව අපි වගකීමෙන් කියනවා. ඒ වගේම ජනතාවගේ බලයක් කරහා අපි මේ පරාජයට ලක් කරන්න ජාතික ජන බලවේගය සියලු සැලසුම් සකස් කර අවසාන බව මේ රටේ ජනතාවට අපි මතක් කරමු. අද අප මෙම මාධ්‍ය සාකච්ඡාව කැඳවීමට බලාපොරොත්තු වෙන්නේ 2023 ජූනි මාස 23 වෙනිදා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ, එහෙම නැත්නම් 2023 වෙන්නේ 6/26 වෙනිදා නිකුත් කරපු මහනගර සභා පනතට සංශෝධනයක් ගෙන එන ගැසට් පත්‍රය සම්බන්ධයෙන්. මේ ගැසට් පත්‍රයේ පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ජයන්ත කටගොඩ මහතා විසින් පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරීම පිණිසයි. 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම් පතකි. පළමුවෙන් අපි අර හැමදාම කියන දෙයක් තියෙනවා, යමක් කියන කරන පුද්ගලයා පමණ කරන්නේ මොකක්ද කියන එකට අමතරව මේක ගේන්නේ කවුද කියන එකත් අපි පොඩ්ඩක් බලන්න ඕනේ. ඇත්තටම රටේ ජනතාවට ජයන්ත කැටගොඩ කියලා පුද්ගලයෙක් මහත්මයෙක් මන්ත්‍රීවරයෙක් හැටියට හිටියා දෝ කියන මතකයක්වත් තියෙනවද කියලා මම දන්නේ නැහැ. ජයන්ත කැටගොඩ මහත්මයා ජාතික ලයිස්තුවෙන් පත් වෙලා ඊට පස්සේ බැසිල් රාජපක්ෂ මහත්මයාට මම නිවැරදිදන් අවස්ථාව ලබා දීම සඳහා ඉල්ලාස්වීම සිදු වුණා. මං පළමුවෙන් විමසන්නට කැමති මේ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු කතාවලදී රටේ ජනතාවගේ තිබෙන සැබෑ ප්‍රශ්න, මිනිස්සුන්ට තියෙන ගැටලු,
ඒවා විසඳීම සඳහා කිසිදු ධනාත්මක කරුණක් නීතියක් අධිකරණයේ ඉදිරියට ගේන්නවත් පාර්ලිමේන්තුවට ගේන්නවත් කටයුතු කරන ලද මන්ත්‍රීවරයෙක් නොවේ. එක්වරම මේ ජයන්ත කටකොඩ මන්ත්‍රීවරයා ගේනවා මේ අර කලින් කියපු ගැසට් පත්‍රයේ තිබෙන විධිවිධානය. අපි බලමු මේ මොකද්ද කියලා තියෙන්නේ කියලා. ඒක කියනවා 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 5-2 ආ වගන්තියට ඉක්බිතිව ඒ වගන්තියට පස්සේ අතුලත් කරන 90 වගන්තියක් තමයි මේ ඉදිරිපත් කරන්නේ. අපි මේ වගන්තිය කියමු. පළාත් පාලන ආයතන ඡන්ද විමසීමක් පැවැත්වීම සඳහා ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවකදී, ඒ කියන්නේ පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීමට ඡන්ද විමසීමක් සඳහා නියම කරනු ලබන්නේ පළාත් පාලන ආයතනයක කාලය ඉක්මවා ගිහිල්ලා ඒක විසිරුවා හැරිය විසිරුවාලා තිබෙන අවස්ථාවක. ඇති වී ඇති අවස්ථාවකදී රටේ ඇති වී ඇති යම්කිසි අර්බුදකාරී තත්වයක් නිසා ප්‍රකාශිත පරිදි අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි වන තත්ත්වයක් පැන නැගී ඇති අවස්ථාවක. දැන් ගැටලුව තියෙන්නේ රටේ ඇති වී ඇති යම්කිසි අර්බුදකාරී තත්ත්වයක් නිසා. දැන් කවුද මේ තීරණය කරන්නේ මේක අර්බුදකාරී තත්ත්වයක් කියලා? දැන් මේ අර්බුදකාරී තත්ත්වයක් තියෙනවා කියලා තීරණය කරන්නේ කවුද? එහෙම තීරණය කරන්න බලය පැවරිච්ච කෙනෙක් මේ වගන්තියේ නැහැ. ඒක කියන්නේ නොහැකි අවස්ථත්වය පැන නැගී අවස්ථාවක ඉහත 5-2 ආ විධානය පරිදි අමාත්‍යවරයා විසින් දීර්ඝ කාලය දීර්ඝ කරන ලද කාල සීමාව මාස 12ක් ඉක්ම වී තිබුණේ වී නමුත් අමාත්‍යවරයා විසින් තීරණය කරනු ලබන තවත් යම් කාල සීමාවක් සඳහා අදාළ විසිරුණු සභාව නැවත කැඳවීමට හැකි විය යුත්තේය. අමාත්‍යවරයාට මෙතෙන්දී කරුණු දෙකක් කරන්න පුළුවන්. අමාත්‍යවරයා විසින් දුර කාලය දීර්ඝ කරන ලද කාල සීමාව මාස 12ක් ඉක්ම වී තිබුණේ නමුත්, එතකොට අමාත්‍යවරයා විසින් පළාත් පාලන ආයතනය විසිරුවා හැරලා ඒක මාස 12ක් දීර්ඝ කරන්න පුළුවන් කියන එක අපි කවුරුත් දන්නවා. ඒකත් මේ වගන්තියේ කියලා තියෙනවා. ඊළඟට අමාත්‍යවරයා විසින් පුළුවන් ඊට පස්සේ යම්කිසි කාල සීමාවක් තවත් යම් කාල සීමාවක් සඳහා අදාළ විසිරුණු සභාව නැවත කැඳවීමට හැකි විය යුත්තේ. දැන් විසිරෝපු සභාව නැවත කැඳවීමක් තමයි බලාපොරොත්තු වෙන්නේ. පළවෙනිම එක තමයි අර්බුදකාරී තත්වය කුමක්ද? මේ රටේ යම්කිසි අර්බුදකාරී තත්වයක් පැන නැගිලයි කියන එක මනින කෝදුව මොකක්ද? ඔබට අර්බුදකාරී තත්වයක් වන එක මට අර්බුදකාරී තත්වයක් නොවෙන්න පුළුවන්. එතකොට අර්බුදකාරී තත්වය මනින කෝදුව මොකක්ද? මේක ඡන්දයක් කල් දැමීමට තරම් ප්‍රමාණවත් අර්බුදයක් කියලා මනින කෝදුව මොකක්ද? ඒක පළවෙනි ප්‍රශ්නේ. දෙක, එසේ මනින කෝදුව තියෙන්නේ කවුරු අතේද? ඒකත් මේ වගන්තිය කියලා නෑ. අමාත්‍යවරයා විසින් සිතන්නේ නම් ඒ වගේ දෙයක්වත් තිබ්බනම්, අගමැතිවරයා විසින් තීරණය කරනු ලබන්නේ නම්, පාර්ලිමේන්තුව විසින් තීරණය කරනු ලබන්නේ නම්, විධායකය විසින් තීරණය කරනු ලබන්නේ නම්, කවුද මේ තීරණය ගන්නේ? ඒක මේ වගන්තියේ පැහැදිලිව නෑ. මෙතෙන්දී බැලපතින ඇති වෙන ඊළඟ එක තමයි අමාත්‍යවරයා විසින් තීරණය කරනු ලබන තවත් යම් කාල සීමාවක් සඳහා. දැන් මොකක්ද මේ කාලය? මේක මාසයක්ද, දෙකක්ද, මාස 6ක්ද, අවුරුද්දක්ද, අවුරුදු 5ක්ද? ඒක දන්නේ ජයන්ත කටගොඩ මහත්තයාත් දෙයියොත් විතරයි. වෙන කවුරුවත් ඒක දන්නේ නැහැ. මේ වගන්තියේ අර්ථය කුමක්ද කියන එක කවුරුවත් දන්නේ නැහැ. පැහැදිලිවම සඳහන් කළ යුතුයි, අපි හැමෝම අහලා තියෙනවා මේ රටේ පරමාධිපත්‍යයේ බලය රටේ ජනතාව වෙත පැවරිලා තියෙනවායි කියලා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව තිබෙනවා රටේ විධායක බලය
जनता विसिं पत्करनु लबन विधायक जनाधिपतिवरयकु विसिं क्रियात्मक करनु लबन्नेय कियल अतवशेम मे वेनकोट गटलुवक् पेन नगिला तियेनवा दैन इन्न विधायक जनाधिपतिवरया जनता विसिं पत्करनु लबन हो जनता विसिं पत्करपु विधायक जनाधिपतिवरयक्द कियल मे पिलिबंदव आंडुक्रम व्यवस्थावे दडि अडुपाडुवक् तिबेन आंडुक्रम व्यवस्था में विधायक बलय पवरन बहु अवस्था तंगवल पहदिलव दक्वला तिबेन्ने विधायक जनाधिपतिवरया हंदुन्वन्ने जनता विसिं पत्करुन लबन विधायक जनाधिपतिवरे कियला नमुत अद इन्न जनाधिपतिवरया विधायक बलय तिबेन जनाधिपतिवरे नोवे एतकोट परमाधिपत्य क्रियात्मक करन लबन्ने जनतावगे कियला तिये එතකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව දක්වලා තිබෙනවා පළාත් පාලන ආයතනයක ඡන්දය පැවැත්වීම ඒ ඡන්දය පවත්වන්නේ කවදාද එවැනි පළාත් පාලන ආයතනයක කාලය කොච්චරද සභිකයන්ගේ දුර කාලය කොපමණද ඊට පස්සේ කොච්චර ඒක අවසන් වුණාට පස්සේ කොච්චර කාලෙකින් මාස 12කින් කල් දැමීමට හැකිවන බව ඒක මාස 12න් පස්සේ කල් දැමීමට හැකි නොවන බවත් ව්‍යවස්ථාවේ තිබෙනවා. එහෙමනම් මේ ගැසට් පත්‍රයේ තිබෙන කරුණු නීතියක් හැටියට ගෙන එන්න නම් පළමුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරලා ඉන්න අවශ්‍යයි. එහෙම නැත්නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සම්පූර්ණයෙන්ම මේ රටේ මුඛ්‍ය නීතියට පරම නීතියට සම්පූර්ණයෙන්ම 100%ක්ම පටහැනිව තමයි මේ ගැසට් පත්‍රයේ අදාළ මන්ත්‍රීවරයා විසින් හෝ ඔහුගේ ඒ කියන්නේ ආණ්ඩුවේ ආශිර්වාදයේ යටතේ මේ පාලනය විසින් ගෙන එන්නට උත්සාහ කරන්න කියන එකයි ජාතික ජන බලවේගයේ නීතිඥයෝ හැටියට අපේ අදහස. දැන් මේක සරලව අපි ගත්තොත් මේ රටේ පුද්ගලයන් වර්ග දෙකක් ඉන්නවා. පළවෙනි කාණ්ඩය තමයි ස්වභාවික පුද්ගලයා. දෙවෙනි අය තමයි නෛතික පුද්ගලයා. ස්වභාවික පුද්ගලයෙක් කියුවොත් එහෙම ස්වභාවික පුද්ගලයෙක් කියන්නේ අපි ඔබ මා වගේ ජීවතුන් අතර සිටින පුද්ගලයෝ. එවැනි අයෙක් මිය ගියන් පස්සේ ඒ පුද්ගලභාවය හෝසි වෙනවා. නෛතික පුද්ගලයෙක් කියන්නේ නීතිය මගින් පිහිටවන ලද ආයතනය. නෛතික පුද්ගලභාවය තිබෙන ආයතනය. නෛතික පුද්ගලභාවය තියෙන ආයතනයක් විසිරුවා හැරියට පස්සේ ඒකත් මරණය හා සමානයි මේ පනත තුලින් එහෙම නැත්නම් මේ සංශෝධනය තුලින් උත්සාහ දරන්නේ එවැනි මිය ගිය තැනැත්තෙකුට මල මිනියකට පණ දෙන්න මේ වන විට තියෙන ප්‍රාදේශීය සභා සියල්ල මිය ගොස් අවසන් ඒවා දුර කාලයේ අවසන් ඒකට නැවත පණ දෙන්න බෑ අපි ජාතික ජන බලවේගය හැටියට කියන්නේ එකයි බය නැතුව ඡන්දේ තියන්න ඡන්දේ තියනවා හැර වෙනත් විකල්පයක් මේ ආණ්ඩුවට නැහැ හැබැයි මේ ආණ්ඩුව බයත් ඔය ඡන්දයටම පමණයි එතකොට අපි දන්නවා පොලිස් ප්‍රතිපත් කිරීම සම්බන්ධයෙන් උත් ඇති වෙලා තියෙනත් ඔය වගේ තත්ත්වයක් අපි දන්නවා හිටපු පොලිස්පතිතුමා සීඩී වික්‍රමරත්න මහත්මයා විශ්‍රාම ගිහිල්ලා ඊට පස්සේ සේවාධිකුවක් ලබා දුන්නා. සේවාධිකුව ලබා දුන්නට පස්සේ ඔහුගේ කාලය අවසන් වුණා ඊය පෙරේදා. අවසන් වෙලා ඔහු දෙයනේ කියලා ගෙදර ගියා. ඔහු පොලිසියෙන් අයින් වෙලා ගෙදර ගියා. ගෙදර ගියාට පස්සේ ඊය හෝ පෙරේදා ජනාධිපති මාධ්‍යංශයෙන් ප්‍රකාශයක් දෙනවා නෑ ඔහුට තවත් මාස 3ක සේවාධිකුවක් ලබා දුන්නයි කියලා මට තියෙන ප්‍රශ්නේ ඇත්තටම මේ රටේ ආණ්ඩුවක් තියනවද මේ රටේ පොලිසියට පොලිස්පති කෙනෙක්ව පත් කරගන්න බැරිද ආණ්ඩුවට එවැනි පොඩි දෙයක්වත් කරගන්න බැයිද මේ ආණ්ඩුවට පොලිස්පතිවරයෙක් පත් කරගන්න බැරි ආණ්ඩුවක් හිතන්න පුළුවන්ද අපිට පොලිසිය නැද්ද සුදුස්සේ පොලිසිය ඉන්නව දහස් ගණනක සේවා බලයනිය එක්කෙනෙක් නැද්ද පොලිස්පති හැටියට පත් කරගන්න මොකක්ද මේ විකාරය මොකක්ද මේ රට ආණ්ඩුවක් තියනවද මේ රටේ
ප්‍රාදේශීය සභාවක් නැහැ, මන්ත්‍රීවරු නැහැ, පළාත් පාලන ආයතන ඉෂ්ට වෙන්නේ නැහැ, ආණ්ඩුවක් කෙරෙන්නේ නැහැ. ඇත්තටම රටේ ජනාධිපතිවරයෙක් ඉන්නවද? මේ ගැටලුව අපිට තියෙනවා. ඒකම අපි හොඳින්ම දන්නවා. අපි අපේ අධිකරණ ශාස්ත්‍රය ගත්තොත් අපේ ගරු මහ අධිකරණ විනිසුරුතුමන්ලා අවුරුදු 55න් විශ්‍රාම යන්න ඕනේ. එතුමන්ලට අපි උදාහරණයක් ඇරෙට හිතුවොත් අද මේ 2023 ජූලි මාසේ 20 වෙනිදා 55 සැපිරෙන ගරු මහ අධිකරණ විනිසුරුවරේ අද විශ්‍රාම යන්න ඕනේ. ඔහු අද විශ්‍රාම යන්නේ නැතුව තව සති දෙකකට විතර පස්සේ, තුනකට විතර පස්සේ එතුමාව නැවත ආයි එන්න කියලා අභියාචනාධිකරණයේ විනිසුරුවරේ හැටියට පත් කරන්න බෑ. අභියාචනාධිකරණයේ විනිසුරුවරේ හැටියට පත් කරන්න නම් ගරු මහාධිකරණ විනිසුරුතුමාගේ 55 වෙනි අවුරුද්දේ, එහෙම නැත්නම් 55 වෙනි උපන්දිනේට අවම වශයෙන් පෙර දිනේවත් ඒ පත් කිරීම සිදු කළ යුතුය. නමුත් මේ උත්සාහ කරන්නේ තනතුරෙන් ඉවත් වෙච්ච පොලිස්පතිවරයව නැවත කැඳවනවා, ඉවර වෙලා විසිරුවා දාපු ප්‍රාදේශීය සභා නැවත කැඳවනවා. මේ මලමිනි නැගිටවනවා හැර, නැගිටවන්න උත්සාහ කරනවා හැර වෙන ඒවා නැද්ද? ඉස්සෙල්ලා නම් කිව්වේ වඩකල සහෝදරය ඉස්සර ඉඳගෙන කිව්වේ මේ 1977 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ ගෑනු කෙනෙක් පිරිමි කෙනෙක් කරන්නයි, පිරිමි කෙනෙක් ගෑනු කෙනෙක් කරන්නයි විතරයි බැරි කියලා. දැන් නම් හැබැයි 134 දෙනෙක් ගෑනු අය කළා තියනවා දෝ කියලා සැකයක් අපිට තියෙනවා. හැබැයි දැන් මේ උත්සාහ කරන්නේ මියගිය ආයතනත්, මැරිච්ච පුද්ගලයොත්, මැරිච්ච නෛතික ආයතනත් නැවත පණ දෙන්න උත්සාහ කරනවා ආණ්ඩු. ඒකම මිනිසුන්ට අමතක වෙලා තියෙනවා සමා වෙන්න. ආණ්ඩුවට අමතක වෙලා තියෙනවා මිනිසුන්ගේ ප්‍රශ්න. මිනිසුන්ට ආහාර නැහැ. මිනිසුන්ට තියෙන ආහාර අහස උසට ගිහිල්ලා ගණන්. දරා ගන්න බෑ. වෛද්‍ය පහසුකම් දරන්න බෑ. එන්ඩොස්කෝපි, කොරොනොස්කෝපි ටෙස්ට් එකක් රුපියල් 60000යි. සීටී ස්කෑන් එකක් කරගන්න බෑ රුපියල් 35000යි. බයිපාස් එකක් ලක්ෂ 30 ගන්න. බෙහෙත් ටික නැහැ. තියෙන බෙහෙතුත් කල්ලිකුත් වෙලා. එතකොට පිළිකා රෝහලේ ළමාංශේ යන්ත්‍ර කැඩිලා වෛද්‍යවරු රට අතර හැරෙනවා. 300කට අධික වෛද්‍යවරු සංඛ්‍යාවක් මේ වෙනකොට පත්වීම් ලබා ගන්නේ නැතුයි. සෞඛ්‍ය ශාස්ත්‍රයේ පෞද්ගලිකකරණය කරන. සෞඛ්‍ය ශාස්ත්‍රයේ අය උද්ඝෝෂණ කරන. සේවකීන්ව දඩ යම් කිරීමට සේවක පනතක් ගේන්න හදනවා. ගොඩනැගිලි ද්‍රව්‍ය අහස උසට නැගලා, සිමෙන්ති වැලි කම්බි සියල්ල අහස උසට නැගලා, ගොඩනැගිලි කර්මාන්තය කඩා වැටිලා, මිනිසුන්ට රස්සාවල් නැහැ. රුපියල් 5000 10000 මුදල් අච්චු ගහනවා. අච්චු ගහපු මුදල් වලට වෙච්ච දෙයක් නැහැ. මිනිස්සු අතේ සල්ලි නැහැ. ජීවත් වෙන්න විදියක් නැහැ. තමන්ගේ පොකට් එකේ සල්ලි නැහැ. පර්ස් එකේ සල්ලි නැහැ. අම්මලා තාත්තලාට දරුවන්ට කන්න දෙන්න විදිහක් නැහැ. මිනිසුන්ට ජීවත් වෙන්න විදිහක් නැහැ. හැබැයි මේ රනිල් රාජපක්ෂ ආණ්ඩුවට මිනිසුන්ගේ ප්‍රශ්න වැදගත් නැහැ. මිනිසු ජීවත් කිරීම වැදගත් නැහැ. ආ මේ රනිල් රාජපක්ෂ ආණ්ඩුවට වැදගත් වෙලා තියෙන්නේ ආණ්ඩුවේ ජීවිතේ. රාජපක්ෂ රනිල් ආණ්ඩුවේ ජීවිතය මේ රටේ මිනිස්සු අද වෙනකොට දැඩි ලෙස අභියෝගයට ලක් කරනවා. අපේ වටකල සහෝදරයා කිව්වා වගේ අපේ ආසන සමුළුවක් දිහා බලන්න. මට දුකයි කියන්නේ අපේ සහෝදරේ කීය දාලා තිබුණා නිවිතිගල ආසන සමුළුව පින්තූර ටිකක්. නිවිතිගල ආසන සමුළුව ජනාධිපති උපදේශක කෙනෙක්ගේ ප්‍රධානත්වයෙන් පවත්වනවා. කනගාටුයි කියන්නේ නිවිතිගල ආසන සමුළුවේ නිවිතිගල කොට්ටාෂ සභාවේ ජාතික ජන බලවේගයේ හිටපු සෙනඟ තරම්වත් නැහැ. කනගාටුදායක තත්ත්වයක්. මිනිස්සු නැහැ. රනිල්ට මිනිස්සු නැහැ. මං නිකන් අහනවා. රනිල් ජනාධිපති වුණොත් නැවත වතාවක් අහම්බෙන්වත් ඇමති මණ්ඩලයට 23 දෙනෙක්ගේ නම් කියන්න, 25 දෙනෙක්ගේ. මෙන්න මේ අය හොඳයි කියලා.
අඩුමතරමෙ රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක මිනිස්සුන්ට විශ්වාස කරන්න පුළුවන් වැඩක් කරන්න පුළුවන් කොන්ද පන තියෙන හැකියාවක් තියෙන උගත්කමක් තියෙන 25 දෙනෙක් ඉන්නවද අවම වශයෙන් ඇමති මණ්ඩලයට පත් කරගන්න අදත් නැ මෙවැනි බංකොලොත් ආණ්ඩුවක් මැරිච්ච මිනිස්සුන්ට නෛතික පුද්ගලයින්ට පණ දෙන්න කටයුතු කරන එම නිසා අපි රටේ ජනතාවගෙන් ඉල්ලා හිටිනවා මාධ්‍ය දඩයම් කරන්න උත්සාහ කළා විකාශන අධිකාරී පනතට ඔබලා දැඩි ලෙස විරුද්ධ වුණා ත්‍රස්ත විරෝධී පනත ගෙනල්ලා කටයුතු කළා ඒකට ඔබලා දැඩි ලෙස විරුද්ධ වුණා ඔබලා අපි සියලු දෙනාම දන්නවා මේ රටේ නීතියට වඩා බරපතල තියෙන්නේ නීතිය පාවිච්චි කරන ආකාරය මේ මෑතකදී ආදිත්‍ය පටබැඳි මහත් ගරු විනසුරුතුමා විසින් ICCR පනත යටතේ ලබා දීපු නඩු ඇප ලබා දීම සම්බන්ධයෙන් දීපු නියෝගය විශිෂ්ට නියෝගයක් ICCR පනත කොයි ආකාරයෙන්ද මේ ආණ්ඩුව වල්වද්දලා තියෙන්නේ කියන එක පිළිබඳව අයාලේ ගිහිලා තියෙන විදිහට අයුතු ලෙස පාවිච්චි කරලා තියෙන කියන එක අධිකරණ මනසකින් දීලා තියෙනවා එවැනි විනිසුරුවරුන් මේ රටේ ජනතාවට වාසනාව මේ මිනිසුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා මිනිසුන්ගේ අයිතිවාසිකම් උදුර ගන්න හදනකොට කොන්ද කෙලින් තියාගෙන ඉන්න විනිසුරුවරු තාම ඉන්නවා ආඩම්බරයි සතුටුයි එම නිසා මේවට විරුද්ධ වෙන්න මේ රටේ හාමුලා නැ මේ රටේ දෙවිවරු නැ මේ රටේ රජවරු නැ මේ රටේ බේබිලා නැ මේ රටේ ඉන්න මිනිස්සු මේ මිනිස්සු හැටියට ඔබලා මෙවැනි පනත් ගේනවට මෙවැනි සංශෝධන ගේනවට ඔබලාගේ පරමාධිපත්‍ය බලය උදුරගෙන ඒකෙන් සැප විඳින්න යනවට විරුද්ධ වෙන්න කියලා අපි ජාතික ජන බලවේගයේ නියුතු විද්‍යෝ හැටියට ඔබෙන් බොහොම බැගෑපත්ව ආදරයෙන් අයද සිටිනවා